වෙලා ඉන්නකොට කරපු යම් කිසි කාරණයක් සම්බන්ධයෙන් මට චෝදනා කරා. මම කැමතියි ඒක එතුමාගේ කටින්ම එහෙම දෙයක් වුණාද කියන එක ගැන ඔබතුමා ප්‍රකාශයක් කරනවා නම්. අපිට දුන්න වද හිංසා කෑගල්ල වන්දනාගාරේ සාක්ෂි දරයි හිටපු අය. මෙහෙන් කොළඹින් වෙනම බස් එකක් යවලා 25 දෙනෙක් යවලා නලින් ප්‍රනාන්දු අපේ හිටපු සභාපතිතුමා සතුසේ ඒ වගේම සාකීර් ඔබතුමිය දන්නවා මම ඉන්දිස්සා දෙදෙනාගෙම නිර්වස්ත කරලා සම්පූර්ණයෙන්ම පරීක්ෂණය කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි මම ආපුවාම මගේ නම් ඇඳුම් ගලවන්න ආවේ නැහැ. හරි එහෙම තමයි උනේ. මම ඔබතුමිට පණිවිඩයක්වත් එව්වා. ඉතින් ඒ ඔබතුමිය සමහර විට ඔබතුමී මම හිතන්නේ ඔබතුමයි මමයි දෙන්නගෙම යාළුවෙක් අපේ ගාමිණී අබේරත්න ටැක්සි අබේරත්න මහත්මයා. ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කිසිම ප්‍රශ්නයක් නැති විත්‍ය ඔබතුමා වෙනුවෙන් ඔබගේ වෙනුවෙන් කටයුතු කරපු එතුමා මට නිරන්තරයෙන්ම දැනුවත් කරා. ඒ වගේම කෑගල්ල බන්ධනාගාරයේ ඉන්න නිසා අපේ කබීර් හෂිම් මහත්මයා මොකද මම පුද්ගලිකව කතා කරලා බන්ධනාගාර වලට අර එක්කෙනෙක් කොතන ඉඳන් කෑ ගැහුවා වගේ අපි ඒ වගේ මට්ටමකට වැටිලා නැහැ. කබීර් හෂිම් මහත්මයා මට කිව්වා ලෑස්ති කරලා දෙන්න කියලා ඔබතුමාට දවල් කෑම වේලා අරින්න මම ඒක කරලා දුන්නා. ඒ අරෙන්න ඔබතුමා හොඳටම දැනගෙන හිටියා. ඔබතුමා හොඳටම දැනගෙන හිටියා ගාමිණී අබේරත්න මහත්මයා නිතරම ඔබතුමා වෙනුවෙන් පෙනී හිටියා කියන එක. එතුමිට මම මතක් කරලා කැමති සාමාන්‍ය රිමාන්සිර කරුවෙට කෑම ගේන්න පුළුවන් gedare. ඒකට අමුතුවෙන් මේ අවශ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඔබතුමියගේ. ඒක අපි අවශ්‍යය ලබා ගත්තා. ඒක සාමාන්‍ය සිරකරුට ගේන්න මේ රිමාන් බඳන ගන්න. ඊළඟට කබීර් හෂීම් මන්ත්‍රීතුමා මට බත්තකටයක් එවලා තිබුණා. බත්තකටයක් එවලා තිබ්බා. ඊළඟට අපිට වතුර නැතුව හිටියා. ඒකට අපේ රවුෆගේ ඇමතුමා උදව් කෙරුවා. මම පණිඩේපුවම කාංචන ඇමතුමා හරහා. ඒක අපි කවදාකවත් අමතක කරන්නේ නැහැ. හැබැයි ඔබතුමිය වගකීමෙන් කියන්න කවුද ඒ බස් එකේ 25 දෙනා ඔබතුමිය ඇමතිතුමිය නම් කවුද එව්වේ? සම්බන්ධයෙන් මට ඒ ගැන වගකීමක් කියන්න බෑ. මොකද ඔබතුමා ඒ වෙලාවේ මට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරලා තිබ්බා නම් ලිඛිතව හරි ඒ ගැන හොයලා බලන්න තිබ්බා ඒ වෙලාවේ ඇමතිවරිය හැටියට. නමුත් මම ඔබතුමාට එකක් කියන්න ඕනේ. කෑම ගේන විත්‍යත් ගේන්න පුළුවන් විත්‍යත් අපිට කියන්න පුළුවන්. හැබැයි ඔබතුමාගේ හද සාක්ෂිය දන්නවා. ඔබ අර ඊයේ කබීර් හෂිම් මහත්තයා කිව්වා වගේ ඔබතුමත් මමත් කබීර් හෂිම් මහත්මයාත් බොහොම කල්යාණ මිත්‍රයෙක් හැටියට ඉද්දි අපිට ඔයගේ වැඩ කරන්න බෑ. හැබැයි බස්සේවල කාටවත් එහෙම කරන්න. නමුත් ඔබතුමා දන්නවා මේ වෙලාවේදී ඔබතුමාගේ ඔය කියන කල්යාණ මිත්‍ර හිටපු බන්ධනාගාර අධිකාරි මොන වගේ චෝදනාවකට අනුරුද්ධ සම්පායෝ දැන් අපේ ආණ්ඩුව කාලේ නෙමෙයි වැඩ තහනම් කරලා ඔබතුමාගේ කුරුණෑගලදී අත්අඩංගුවට අරගෙන දැන් අධිචෝදනා පත්‍ර දීලා දැන් නඩුවකට පෙනී හිටිනවා. ඒ සම්බන්ධයෙන් මෙතන බන්ධනාගාර නිලධාරී මම හිතනවා ඒ අය ගැන නඩුවක් ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඒ ඔබතුමීලගේ තියෙන පුරුද්ද අපි කතා කරන්න යන්නේ නැහැ. හැබැයි එතුමා උසහිල උසහයට ගිහලා ඔබතුමීට විරුද්ධව ස්ටේ ඕඩයක් ගත්තා. ඔබතුමීගේ ඒ කරපු දේශපාලන පරිගැණීම් වලට එතින් එතුමා මාරු කරලා මම ඉද්දි. ඒක එක. ඒ නිසා අපි කියනවා අපිට දුන්න වද අපි දන්නවා. අපේ ආණ්ඩුවෙම කරන්න යන්නේ නැහැ. හරි ඔබතුමිය කිව්වම පෞද්ගලික තරහක් නැහැ. හැබැයි ඔබතුමිය එහෙනම් කියන එව්වේ නැත්තම් බස් එක ඔබතුමිය කැබිනට් ඇමතුමිය වුණාට ඔබතුමගේ බලය පාවිච්චි කරලා තියන්නේ නැහැ වෙන කවුරු හරි. ඒක තමයි ඇත්ත. හැබැයි මම පැමිණි කරන්න දෙයක් නැහැ. ඔබතුමිය දැක්ක පත්තරේ හෙඩ්ලයින් වල දවස් දෙවෙනි දවසේ තිබුණා අපිට වෙච්ච දේ ගැන. හැබැයි ඔබතුමිට තිබුණා යුතුයමක් කියන පරීක්ෂණයක් කරන්න. ඒකින්ද මේක පෞද්ගලික අපි හදගන්න ඕනේ නැහැ. හැබැයි එහෙම කාලකන්ණි ආණ්ඩුවක් තමයි එදා තිබුණේ. Honorable Nalin Bandara.